මේ හමුවන්නේ මට මතකයි වැඩසටහන තුළ. මං හිතන්නේ ඔබට මතකයි. අපි මේ මට මතකයි වැඩසටහන තුළින් ගියවර හමුණා අපේ ප්‍රවීණතම ඒ වගේම බුරුදුතම නළුවෙක් වන අපේ ප්‍රථම සිංහල චිත්‍රපටයේ රඟපෑ කේ හියුගෝ ප්‍රනාන්දු මාස්ටර්. අපි අද ඔබ හමුවට ගියේ ඔබට හඳුන්වා දෙන්නේ අපේ ප්‍රථම චිත්‍රපටය වන කඩුණු පොරොන්දුවේ රඟපෑ කඩුණු පොරොන්දුව චිත්‍රපටි උප ප්‍රධාන චරිතය රඟපෑ සිනමා නිලියන්. කතාවක් තියෙනවා දක්ෂ රඟපෑමක් නම් ඒ රඟපෑමේදී නළුවා හෝ නිලියට වඩා ඒ චරිතය ඉස්මතු විය යුතුයි කියලා. මං හිතන්නේ ඒ අතින් බලනකොට අද අපි හමුවන මේ නිලිය ඉතාමත් දක්ෂ රඟපෑමකින් තමන්ගේ ළමට වඩා තමන් රඟපෑ චරිතය ඉස්මතු කළා. ඒ දවස්වල ජොසි බබා කිව්වම මේ රටේ අස්සක් මුල්ලක් නැර පැතුරු නමක්. අද අපි ඔබට හඳුන්වා දෙන්නේ ඒ ජොසි බබා චරිතයේ මැව් ජෙමිනි කාන්ත. කන්ද දෙයක් නෑ බඩගින්නේ මම හෙමින් හෙමින් ආවා. ජෙමිනි කාන්තට කියන්න පුළුවන්ද ඔබගේ මුල් අවදිය ගැන? මොකද ඔබේ උපන් ගම? මගේ ගම මාතලේ. උපන්නේ මාතලේ. ඉගෙන ගත්තේ මාතලේ මේ කොන්වෙන්ට් එක. හැදුනේ වැඩුනේ ඔක්කොම මාතලේ. ඊට පස්සේ තමයි ඉතින් අපි පැටන් පැත්තේ ගියේ. එතකොට ඔබේ පවුලේ සහෝදර සහෝදරියෝ කී දෙනෙක් වුණා? ඔක්කොම නම දෙනෙක් ඉන්නවා. නම දෙනෙක්. ඒ ඔක්කොම ගැහැණු දරුවෝද නේද? ගැහැණු හතරයි පිරිමි පස් දෙනෙක්. ඔබද පවුලේ වැඩිමල? ඔව්. එතකොට මේ කලාංශයද කොහොමද නැඹුරු වුනේ? කලාවට අපේ පියාගේ මෙවැයකින් තමයි මම මේවා වුනේ. මම ඉති සින්දුවට කැමති නිසා මට මේ සංගීත භාණ්ඩ ඔක්කොම ගෙදර ගෙනත් දීලා මෙයා කළා. ඒකෙන්ම මෙයා කරා. පස්සේ අපේ පියාට හිතලා තියෙනවා මේ මොනාරි මේ වයකට දැම්මොත් හොඳයි කියලා. ඉතින් මේ මිනා ප්ලේස් එකින් මේ ඉල්ලලා තිබුණා පත්තරේ. ඒකම ලියලා මාව මේවා කළා. ජෙමිනිකාන්තා එතකොට ජොසි බවා හැටියට ඔබ ප්‍රචලිත වුණාට ජනප්‍රිය වුණාට ඔබේ මුල්ම නම මොකක්ද? මගේ නම ගෙදරට කතා කරන්නේ සාමාන්‍ය ජෙම්සි කියලා. ජෙම්සි. යූහාන් ෂෙරිෆ් ඩීන් තමයි හරි නම. රෙජිස්ටර් නේ. ෂෙරිෆ් ඩීන්. ජෙම්සි කියලා හොරතලේ ගෙදර කතා කරනවා. ගෙදර කතා කරනවා. එතකොට දැන් සම්පූර්ණ නම මොකද වාසගමත් එක්කලා? මගේ දැන් නම යූහාන් බක්ෂ්. දැන් මිනවා සංගමේත බැඳෙනකොට ජෙමිනිකාන්ත මහත්මියගේ වයස කීයක් විතර? මගේ වයස 16ක් විතර ඇති. ප්‍රථමයෙන් නාට්‍ය සංගමෙන් සහභාගී වුණේ මේ වේදිකා නාට්‍ය වලට විතරයි. ඔව්. මොකද මුලින්ම මේ රංගපෑපු නාට්‍ය. නාට්‍ය පෙරළෙනිර නම. පෙරළෙනිර නම. ඒක මොකද මුලින් කළේ? ඒකේ මම මේ විහිළු මේවයකට තමයි පබීර් මෙන් රංගපෑවා. එඩි ජයමන්නත් එක්ක. ඊට ඉස්සෙල්ලා කවුද එඩි ජයමන්න සමග ඒ චරිතය රංගපෑවේ? ඒ රංගපෑවේ ලන්සියාදි. ඒ කියන්නේ පිරිමි කෙනෙක්. එතෙක් ඒ කියන්නේ ජෙමිනිකාන්ත එතෙක් මිනවා නාට්‍ය සංගමයේ විකට චරිතය රඟපෑවේ පිරිමි කෙනෙක්. පිරිමි කෙනෙක්. පිරිමි කෙනෙක් තමයි. එතකොට ඔබයි මේ මිනවා නාට්‍ය සංගමයේ ප්‍රථම ගෑනු කෙනෙක් විකට නිලිය කියලා කියන්නේ. ජෙමිනිකාන්තට කියන්න පුළුවන්ද කොහොමද ඉස්සෙල්ලම චිත්‍රපටිය වලට සම්බන්ධ වුනේ කියලා? ඉතින් මේ කට්ටිය මෙවා වුණාම චිත්‍රපටිය වලට අපි සිතින් රඟපාන්න ගියා කඩවණු පුරන්දුවට. දැන් ජෙමිනිකාන්තට මතකද මුලින්ම කැමරාවට මූණ දුන්න දවස? මුලින්ම රඟපාපු දවස 1946 තමයි මේ මේ මැජුරවල ගත්තේ. මේ මැස්සා රුම් හොයනවා, මේ මැස්සා රුම් හොයනවා, ජොසි ළඟට හෙමින් හෙමින් මනප්පුවක් කිට්ටු වෙනවා. Yeah.
මේ හැවැට ජොසි මේ ඔය මේ මේ ඔය සැට ඔය මේ සැම්සන් මහත්මයව රංජිනි නෝනා මතක නැති කිරුවා වගේ උඹත් කවදාහරි මට කොස්ස තියනාද ජොසි? කඩවුණු පුරුදු ඉස්සෙල්ලාම මේ රියසල් වෙලාවේ ඒගොල්ලන් මට කියලා දුන්නේ මේක කරන්න ඕනේ කියලා. මේ රුක්මනී එක මට ඩයලොග් වගේක් කතා කරන්න තියෙනකොට මගේ මූණේ මදුරුවෙක් ආවා. ඒ වෙලාවේ මම දන්නේ නැතුව වගේ මගේ මූණට ගහගත්තා. පස්සේ ඔඩියන්ස් එකේ මිනිස්සු ඔක්කොම hina වෙන්න ගත්තා. ඒ කියන්නේ වේදිකා නාට්‍ය. මේ මේවා කරන චිත්‍රපටි ගන්න වෙලාවේ. කරුණු පොරොන්දුවේ මංගල දර්ශනෙට ඔබ සහභාගී වුණා නේද? ඒ දවසල පත්තරවල ඒකට සහභාගී වුණ චිත්‍රපටි රංගපෑ හැම නළුනිලියක් ගැනම සඳහන් කරලා තිබුණා. ජෙමිනිකාන්තා ගැන සඳහනක් තිබුණා. ඒ මොකද ඒකට හේතුව? ඒ කියන්නේ ඒක පත්‍රෙ දාලා තිබුණානේ ජෙමිනිකාන්තාව අපි හෙව්වා ඒවා හම්බුන්නේ නැහැ කියලා. හා හා. අපි ඉක්මනටම ආවයින් දෙතන කලබල වැඩි සෙනඟ පිරෙනවයි මෙවයි කියලා. එතකොට ඉතින් මේ කරදරයක් නැතුව උතනින් යන්න පුළුවන් වුණාද? මොකද දැන් චිත්‍රපටිය බැලුවයින් පස්සේ මිනිස්සු අඳුරගන්නවා. ඒ මුලදී එහෙම තිබ්බේ නැහැ. ඊට පස්සේ දවසක් බදුල්ලේදී ඉස්සෙල්ලාම පෙන්නන වෙලාවේ අපිට ඉන්වයිට් කරලා තිබුණා. එඩි ජයමාන, රුක්මනී දේවි, බීඩබ්ලිව් ජයමාන මම ඔක්කොම. ඒ ගිහින් බලලා එන වෙලාවේ මිනිසුන්ට දැනගත්තා අපි ඇවිත්ලා කියලා. පිච්චර් එක බැලුවේ නැහැ. මිනිස්සු පල්ලේ ඉඳලා කෑ ගහන්න ගත්තා. ඇයි පස්සේ පිටත් වෙනකොට කාර් එකෙන් අපිට කාර් එකට ගොඩ වෙන්නත් බැරුව ගියා. ඉතින් වටෙන් පිටින් එම් පොලිසියෙන් එහෙම මෙහෙම අහ කරලා අපිට යන්න ඉඩ දුන්නා. යොසි, තෑරින්. මේ වාඩියෙන් කියන්නේ. වාඩිය ඒකට කවන්නේ නැහැ වාඩිය. ආ යොසි. අම්බාර මේසට මාළු කෑලි කීයක් කැරියද? මාළු කෑලි හයක් කැරියා. ඇයි මං කුඹලා තුන්දෙනා කීයද දැක්කුවේ? එක දෙකට කැපුවා. එක දෙකට කැපුවා නම් දෙවරක් තුන පහයි. හයයි හයයි. ආ හයයි හයයි හයයි. හයෙන් හතරක් අර මහතුර දෙන්න කාපුවාම දෙකක් විතර නෑ දෙකේ එකක් පුංචි නෝන අනිත් එක ලොකු නෝන කාපුවා. උඹටයි මටයි හොදී තරනෝ යවන් ඉතු වෙන්නේ. ඇයි වදේ එක දවසක් මාළුණක බත් කියලා මිනිස්සු මැරෙනවද? ඔව් අනේ ඒකත් ඇත්ත තමයි. නමුත් ඔය මහතුරු දෙන්න නම්බුවටවත් එක කෑල්ලක් කරන්නේ නැතු ඉඳි අපි දෙන්නට වේදාගෙන ගන්න නේද ජොසි? මනප්පු අය ඔය කැත වචන මට කියන්න දෙන්න එපා. ඇයි බං මාළු ගැන කියන ඒ කැත වචනයක්ද? එතකොට දෙමිනි කාන්ත දැන් ඔබ මුලින්ම රංගපෑවේ ඉදි ජයමාන සර්. ඔව්. ඉදි ජයමාන විකට නළුවෙක් වුණත් මගේ හිතේ ඒ දවස්වල අපේ ලංකාවේ හිටිය ජනප්‍රියතම නළුවෙක්. නළුවෙක්. ඉතින් සමහර විට චිත්‍රපටි යා චිත්‍රපටි වල රංගපාන දාවයින් පස්සේ ඒත් කලින් වේදිකා නාට්‍ය වල දැක්කු ගමන් හිනායන ගතියක් හිනායන ස්වභාවයක් යාගි තිබුණා. ඉතින් දැන් ඔය දැක්කම හිනායන සුළු ගතිය ඒක බාධාවක් වුණේ නැද්ද? දැන් ඔයාට හිනා ගියේ නැද්ද? මේ ඉදි ජයමාන සංගරංග පානකොට හිනාත් යනවා තමයි ඒගොල්ලන් එතකොට කියලා දුන්නා. මේ ස්ටේජ් එක එහෙම මෙ යනකොට හිනාව ආවොත් මේ නාහේතු දල්ලන්ද කියලා. නාහේ මෙහෙම මෙහෙම අල්ලන්න කිව්වා. එතකොට හිනා එන්නේ නැහැ කියලා. ඒ ඔක්කොම කියලා දුන්නායින් පස්සේ මට හිනා ආවත් මම ඒක මර්ධන කරගන්නවා. එතකොට ඔය ඒ දවස්වල ජෙමිනිකාන්තා චිත්‍රපටිය වල තමන්ගේ මගි තමන් වෙනින් තමන් කිව්වා. මකත් ජෙමිනිකාන්ත මුලින්ම මේ ගායපු ගීතේ ඩුවට් එකක් තිබුණා පාරේ නටන්න හොඳ නැහැ කියන ගීතයක් තිබුණා. ඒකේ මුල් වචන මතක නැද්ද? ඒ ඉදි ජයමන තම කියන්නේ පාරේ නටන්න හිතුණා පාරේ නටන්න හිතුණා කියලා. එතකොට මම කියනවා පාරේ නටන්න හොඳ නැහැ නටන්න හොඳ නැහැ පිස් එක්ක සිත අල්ලගනි නටන්න හොඳ නැහැ කියන ඒ ඩුවට් එක. අනිත් ඉතුරු හරියෙන් නම් මට මතක නෑ දැන් කියන්න. ඔව් දැන් සෑහෙන අවුරුදු 40කට කාලයක් නේ. අපි දන්නවා ජෙමිනිකාන්තා කරුණු පුරුදු චිත්‍රපටිය අපේ ප්‍රථම සිංහල චිත්‍රපටියක අතිශයින් ජනප්‍රිය වුණා. අපි දන්නවා ඒ වගේම ඒක රඟපාපු නළුලියන්ට ප්‍රධාන ඒ වගේම උප ප්‍රධාන නළුලියන්ට පාරේ තොටේ බැහැලා ඇවිදලා යන්න පුළුවන්කමක් යන්න බැරි වුණා. මොකද ඒ තරම ජනප්‍රිය වුණා.
දැන් ඔබ කඩුණු කොමුදු චිත්‍රපටයේ උපප්‍රධාන චරිතයක් රඟපෑවා. ඔබට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර, ඒ කියන්නේ නරඹන්නන්ගේ ප්‍රතිචාර මොනවාද? ගොඩාක් දවස් මට පාරේ යන්න විදියක් නැතුවම තිබ්බා. ඉතින් මම ඕ කියන්නේ මොනවා මොනාරි නම් කියලා කෑ ගන්නවා, බජෝසි බබා කියනවා. ඉතින් ගොඩාක් දවස් අපි මාතේ ඉතින් කාර් වලින් තමයි අපිට ගමන් සිද්ධ වෙන්න ඕනේ. එතකොට ජෙමිනිගාන්ත අපිට කියන්න බලන්න ඊළඟට ඊට පස්සේ කඩුණු පොරොන්දු වල පස්සේ මොන මොන චිත්‍රපටි වලද රඟපෑ? ඊට පස්සේ පෙරලෙනුර නම, වැරදුණු කුරුමානම, කපටි ආරක්ෂකයා, හතරකට ප්‍රේම තරංගේ සුජාතා. සුජාතා අන්තිම අන්තිම. දැන් ඔය රඟපාපු චිත්‍රපටි වලින් ජෙමිනිගාන්ත වැඩිම ප්‍රිය කරන්නේ මොන චිත්‍රපටි රඟපෑ? මන් දැන් ආසයි මේ ඒ බතුයි පොල් තම්බුලයි උදේට මම කෑවේ කන්ද දෙයක් නෑ බඩගින්න මම හෙමින් හෙමවා කන්ද දෙයක් නෑ බඩගින්න මම හෙමින් හෙමින් හොඳයි නුඹලා සෑම දෙනා ඉගෙන ගන්තගාවා අන්න හොඳයි නුඹලා සෑම දෙනා ඉගෙන ගන්තගාවා හොඳ ලෙස පාඩම් දෙන ළමයට මම බෝනි කෙක් දෙනවා හොඳ ලෙස පාඩම් දෙන ළමයට මම බෝනි කෙක් දෙනවා උඹ කියපන් දැන් සංගීත පාඩම සාරේ ගාම පාද නිසා සානිදාප සානිදාප මගරිද සාරේගාම පාද නිසා ගණන් ඉලක්කන් උඹ කියපන් දැන් 1 2 3 4 5 6 7 පළවෙනි පාඩම උඹ කියපන් දැන් ඉතිරි හරිය දැන් ඔබ කියපන් ඉතිරි හරිය දැන් ඔබ කියපන් ඕ පි කිය හොඳයි නුඹලාගේ පාඩම් කොහොම හොඳට දුන්නා අන්න හොඳයි නුඹලාගේ පාඩම් කොහොම හොඳට දුන්නා උගක් හොඳ මේ ළමයා පවණයි ගෝණික් කෙක් දෙනවා උගක් හොඳ මේ ළමයා පවණයි ගෝණික් කෙක් දෙනවා නොමිලේ ඉංග්‍රීසි ගණ ගන්න නුඹලා පැමිණියාද? ඉංග්‍රීසි ගණ ගන්න ඇවිල්ලා ඉන්න නුඹලා එසේ එසේ කියන්ට එපා. මේට පස්සේ මං අහන ප්‍රශ්න ඔක්කොම තමයි යේස් යේස් කියපල්ලා. යේස් යේස්. ආහා බොහොම හොඳයි බොහොම හොඳයි. එතකොට දැන් දැන් ජෙමිනිගාන්තගේ සිනමා ජීවිතේ වැඩිම මේ බලපා පුද්ගලයා කවුද? දැන් සමහර විට දැන් මේ රඟපානකොට ගුරු හර්කම් කියා දීමෙන් එහෙම නැත්නම් ඒ වගේ මොකක් හරි ගුරු උපදේශයක් දීමෙන් කවුද ඒකට කියන්නේ? සාමාන්‍යයෙන් ඉතින් ඇක්ටිං ඔක්කොම කියලා දුන්නේ අපේ BW ජයමන්න මාත්‍යා. බෞද්ධයන්ගේ උතුම් ආවාද සැලකම පිටිපා හිතුවක් කරකමට හැසිරි තම ජීවිතේ කාලකන්ණිකර ගැනීමට තත්කල ජඩ කෙල්ල
දී තවත් ඔය ජඩයා ළඟ සිටියොත් තිතත් වෙරි තබා තුන්වෙනි වෙරිල්ලෙන් මගේ ජීවිතෙත් විනාශ කරගෙන තිගේ මෑණියන්වල් ලෝකයට දන්වනවා අකීකරු දරුවන් නිසා දෙමව්පියන්ට වෙන විපත් අකීකරු දරුවන් නිසා දෙමව්පියන්ට වෙන විපත් නැහැ නැහැ ඊට වඩා හොඳයි ඔබ ලෝකයට දන්වනවා නම් භාර්යාවන්ගේ පටසලුවලට යටවි මෝඩකම් කරන පුරුෂයා පසුතැවිලිවන අන්තම ඔබ කපටි ආරක්ෂක චිත්‍රපටියේ එඩියා මණිකලා රංගපෑවේ. නමුත් මොකද්ද ඔබ රංගපෑ චරිතයේ නම? ඒකත් සුපිනා කියලා. සුපිනා. ඒකත් විහිළු චරිතයක් තමයි. ළමයා, ඔබේ නම මොකද්ද? සුපිනා. ආ? සුපිනා! සුපිනා! යේස්! යේස්! හොඳයි ළමයා. තර මාමයි කුලෝ බාර ගන්න නැද්ද? මේ ළමයා කියනවා නම් මේ ඔක්කොම ඕනත් බාර ගන්නම්. හැබැයි ගෝලේනි, හෙට උදේ හිටන් උඹලා ඔක්කොම අල්ලා මෙහෙ හැමදාම උදේට එන්න ඕන. හැබැයි හිස් අතින් එන්න බෑ. ඉංග්‍රීසි හෝඩි පොත පොතයි මාස්ටර්ට තෑගි බෝගයි අරන් එන. තෑගි මොටද සර්? ඇයි ඉංග්‍රීසි ගන්නන්නේ නිකන් නේද? මොඩයා, ඉස්පිරිතාලේ දොස්තර මහත්මයා උඹලට නිකන් බේත් දුන්නට උඹලා හිස් අතින්ද යන්නේ? නෑ බෝතල් අරන්. හොඳයි, දැන් ඉතින් ඉස්කෝලේ මෙතනින් කොලොස්. ඕහෝ හිටපල්ලා. හැබැයි උඹලා යන්න ඉස්සෙල්ලා උඹලගේ මොලේ පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙන්න උඹලට ඩිරිල් ටිකක් දෙන්න ඕන.